අදත්තෝගලන් පිළිගන්න ටෙක් 50 අපේ YouTube channel එක. ඉතින් මේ දවස් ටිකේ ගොඩක් අලුත් ෆෝන් රිලීස් කළා. ඉතින් LG ලත් අලුත්ම high end ෆෝන් එකක් රිලීස් කරා. ඒ තමයි LG G7 ThinQ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු වල subscribe button එක ඉක්මනට click කරලා ටෙක් 50 channel එකත් එක්ක එකතු වෙන්න. LG G7 ThinQ. නම ටිකක් දිග වැඩි නිසා මේ වීඩියෝ එක ඉස්සරහට මම LG G7 කියලා කියන්නම්. LG G7 එකේ ඩිසයින් එක ගත්තොත් bezel-less display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම උඩ notch එකක් එක පිටිපස්ස glass body එකක් තමයි තියෙන්නේ. ඒ වගේම dual camera setup එකක් එක ඊට පල්ලෙන් fingerprint sensor එක දැක ගන්න පුළුවන්. ඊට පල්ලෙන් G7 ThinQ කියලා ගහලා තිනවා. ඉතින් phone එක පල්ලෙම LG logo එක බලා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් LG phone වල දැක ගන්න ලැබුණු button එකකුත් මේ පාර phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ volume rocker පල්ලෙහා තියෙන button එක තමයි Samsung වල Bixby button එක වගේ Google Assistant button එක. ඉතින් මේක Google Assistant වලට ලැබුණු පළවෙනි dedicated button එක තමයි. G7 එකේ screen එක protect කරලා තියෙන Corning Gorilla Glass 5 එක. ඒ වගේම 6.1 inch full HD display එකක් තමයි මේ phone එකේ තියෙන්නේ. LG G7 එක run වෙන්නේ අලුත්ම Android Oreo. ඒ වගේම මේ phone එකට main update දෙකක් විතර ලැබෙනවා. ඉතින් LG ල වැඩි software එක edit කරන්න නැති නිසා clean Android experience එකක් මේ phone එකෙන් ලබා ගන්න පුළුවන්. මේ phone එකෙත් notch එක අපිට අනවශ්‍ය නම් අයින් කරන්න පුළුවන්. ඒ වගේම notch එක උන්නම් දාන්නත් පුළුවන්. G7 එකේ hardware ගත්තොත් phone එකේ chipset එක ඉන්නේ Snapdragon 845 එක octa-core CPU එකක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් phone එක version දෙකක් එනවා. එකක් 4GB RAM එකක් එක්ක 64GB internal storage එකක්. අනිත් එක 6GB RAM එකක් එක්ක 128GB storage එකක් එක්ක phone එකක් එනවා. ඒ වගේම මේ phone දෙකම 400GB වෙනකන් memory එක expand කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. වෙන අවුරුදු වලගේ නිකම්ම LG G5 G6 වගේ නෙමෙයි මේ video එක පටන් ගත්තින් මං කිව්වා LG G7 ThinQ කියලා තමයි මේ phone එක ආවේ. ඉතින් මේ නම මේ විදිහට දෙන්න ප්‍රධානම හේතුව තමයි phone එකට දැන් තනියම සමහර දේවල් හිතන්න පුළුවන්. එහෙම මේ හිතීමේ හැකියාව එහෙමත් නැත්නම් AI තාක්ෂණය ගොඩක්ම පාවිච්චිලා තින්නේ phone එකේ කැමරේක. ඉතින් මේ කැමරේකට තනියම තීරණය කරන්න පුළුවන් මේක සතෙක්ද මිනිහෙක්ද කෑමක්ද කියලා. ඒ වගේම මේ ෆොටෝ එකට අවශ්‍ය colors මොනවද brightness කොහොමද තියෙන්න ඕනේ වගේම ඒ වගේ දේවල් ගොඩක් දේවල් මේ phone එකේ කැමරේකට තනියම කරගන්න පුළුවන්. ඒ වගේම front camera එකේ dual camera setup එකක් තමයි තියෙන්නේ. එක lens එකක් 16 megapixel f1.6 aperture එකක් එක්ක සහ අනිත් lens එක f16 megapixel f1.9 wide angle lens එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ setup එකේ තියෙන විශේෂම දෙයක් තමයි අනිත් phone වලට wide photos capture කරන්න පුළුවන්. නමුත් portrait photo වල අනිත් phone වලට වඩා පොඩි අඩුවක් මේ phone එකේ තියෙනවා. ඒ වගේම LG G7 කැමරේක තියෙන තවත් විශේෂම දෙයක් තමයි මේ phone එකේ රෑට super bright photo ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ release කරපු අනිත් phone වලත් මේ feature එක තියෙනවා. ඉතින් මේ phone එකේ රෑට හොඳ photos capture කරන්න පුළුවන්. Front camera එක 8 megapixel f1.9 aperture එකක තමයි මේ phone එකේ තියෙන්නේ. ඉතින් අපි මේ camera sample ටිකක් බලමු.
G7 එක ගොඩක් Google Assistant features දීලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක මම මුලදීම කිව්වා මේ ෆෝන් එකේ වෙනම Google Assistant dedicated button එකකුත් දීලා තිනවා. ඉතින් ඒ වගේම වෙනත් ෆෝන් වල නැති Google Assistant අඩුම ගානේ pixel එකේවත් නැති feature එකක් මේ පාර LG ලා Google Assistant ලවා දීලා තිනවා. ඒ තමයි අනිත් ෆෝන් වල Google Assistant wake up කරන්න ෆෝන් එක ටිකක් ළඟින් තමයි okay Google කියන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එක ටිකක් දුර ඉඳන් ඕකේ Google command එක දුන්නත් wake up වීමේ හැකියාව මේ ෆෝන් එකට තියෙනවා. සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක ස්පීකර්ස් ඒ තරම්ම හොඳ මට්ටමක නෑ. මොකද ෆෝන් මැනුෆැක්චරර්ස්ලා මෙච්චර කාලයක් ස්පීකර්ස් ගැන එච්චර උනන්දුවක් දැක්වුවේ නෑ. ඒත් මේ අවුරුද්දේ ෆෝන් වල ස්පීකර්ස් ඉම්ප්‍රූව් කරන්න පටන් ගන්න කියලා S9 එකෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් S9 වීඩියෝ එක බලුවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ වගේම LG ලත් මේ පාර LG G7 එකේ ස්පීකර්ස් වැඩි දියුණු කරලා තිනවා. ඉතින් මේ පාර LG G7 එකේ ස්පීකර් එක G6 එකට වඩා 40% සවුන්ඩ් වැඩි කියලා තමයි LG සඳහන් කරන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ බේස් එකත් ගොඩක් වැඩි කරලා තිනවා. ඉතින් ඔය ෆෝන් එකෙන් ගේම් වීඩියෝස් බලන කෙනෙක් නම් මේ ෆීචර් එක ගොඩක්ම වැදගත්. ඒ වගේම Bluetooth 5.0, USB Type C සහ IP68 water and dust resistant පාසකමත් මේ ෆෝන් එකේ තියෙනවා. වයර්ලස් චාර්ජින් තියෙන්නේ US version එකේ විතරයි. ඉතින් ඒත් fast charging 3.0 support කරන නිසා ඉක්මනට ෆෝන් එක charge කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන lithium phosphorus 3000 mAh battery. ඉතින් ප්‍රශ්නයක් නැතුව දවසක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. LG G7 එක grey, black, blue සහ rose කියන colors හතරෙම මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක තාම market එකට release කරලා නැහැ. ඉතින් ජූන් වල තමයි මේ ෆෝන් එක මාකට් එකට රිලීස් කරන්නේ. ඉතින් මේ ෆෝන් එක ආසන්න වර්ෂන් එක 150,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනවා තාමත් අපේ Tech 50 channel එකට subscribe කරලා නැත්නම් ඉක්මනට පල්ලෙ ඇදින් රතුපාට subscribe button එක click කරලා bell icon එක click කර මේ වීඩියෝ මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනටම ඔයාලා ළඟට ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන මොකද හිතන්නේ දාන්න comment එක. ඒ වගේම ඔයාගේ LG fan ලට දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු.